සීල සම්පත් භූමි ස්තුති ගෞරවනීය මාධ්‍යයට මේ මාධ්‍ය අමුත මාධ්‍යවර ලබා දීම සම්බන්ධව මේ මොහොතේදී නව රජයත් අලුත් ජනාධිපතිවරයාත් පත්වීමෙන් අනතුරුව සති ගානකට පස්සේ මාධ්‍යයට මේ අදහස් දැක්වීම තීරණය කරා හේතුව තමයි අපි ආපන ශාලාවේ මේගේ සංගමය පසුගිය රජයේ කාලයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාවන් මේ සියල්ල අසීමිත ලෙස හිතක් පපුවක් නැතුව මිල ගණන් හිර දාන කොට අපේ කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා අපි ආහාර වල මිල ගණන් වැඩි කිරීමට ලක් කරා. එතකොට ආපන ශාලා 160කට ආසන ප්‍රමාණයක් වැහිලා තිබුණා ගෑස් අර්බුදේ නිසා. වර්තමාන ගෑස් සභාපතිවරයා ස්තුතිවන්ත වෙනා මුදිත පීරි සභාපතිවරයාට ගෑස් සැපේම ඉතාමත්ම සක්‍රීයව සිදු කිරීම පවතිනවා. දැන් අර වහලා තිබුණ ආපන ශාලා ටික දැන් නැවත විවෘතව පත් වෙලා දැන් අර පාරිභෝගික සේවය පටන් ගන්න තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉන්ධන මිල අඩු කිරීමට ලක් කරා රුපියල් 20කින් සහ රුපියල් 10කින්. එවගේම ගෑස් මිල දැන් සවුන්ද දිනේදී රුපියල් 200කට ආසන ප්‍රමාණයක් අඩු කරනවා කියලා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම මේ වන විට ඊයේ දින වෙනකොට තොග පිටකොටුව තොග වෙළඳ සංගමය විසින් ප්‍රකාශයට පත් කරා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීම ලක් කළා කියලා. මේ සියලු කරුණු කාරණාත් එක්ක තමයි අපි තීරණය කරන්නේ සවුන්ද දිනේ ඉඳලා මේ රටේ බත් පැකට් එකේ සිට කේ විශේෂයෙන්ම ප්ලේන්ටිය විශේෂයෙන්ම තේ කෝප්පේ මිල අපි අඩු කරන්න සූදානම් වෙලා තිබෙනවා. ඒක 110ද 15ද ඒ වගේම ප්ලේන්ටිය මිල රුපියල් 30ද 40ද කියන මේක තීරණය වෙන්නේ සවුන්ද දිනේ. මොකද අපි තවම අපි ආපන ශාලා ඒ වගේම විශේෂයෙන්ම මේ ජනතාව ලබා දීපු සහන ඍජුවම තවම නිසියාකර ලැබිලා නැති නිසා තමයි අපි සවුන්ද දිනේ මේ තීරණය කරන්නේ. මොකද මේ සඳහා රජයට අපි පොඩි ඉඟියක් සහ රජයට පොඩි දැනුම් දීමක් කරනවා. පිටකොටුවේ මේ වන විට රුපියල් 270ක් තිබෙන සීනි රුපියල් 250ක් තියෙන සීනි කරුණාකරලා ග්‍රාමීය මට්ටමට නාගරික මට්ටමට ලබා දෙන වැඩපිළිවෙළක් කරන්න මේ සකසන්න. ඒ සඳහා යාන්ත්‍රණයක් නැහැ. පෞගිය කාර රජ පෞගිය රජවල් සියල්ල අපහතරපත් උනේ මෙන්න මේ කඩුකඩ මාපියාව හින්දා. අපි එදා ඉඳලා හඳනගනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින කරුණාකර ජනාධිපතිවරයාගෙන් ඔබතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ කරුණාකර පාරිභෝගිකය සුරක්ෂිත කරන ජාති වැඩපිළිවෙළක් හදන්න ඒ සඳහා අපි සූදානම් වෙවිලා ඒ වෙනුවෙන් කැපවලා වැඩ කරන්න සූදානම්. ඒ සඳහා අපි ආණ්ඩුවට කඩයෑමවත් ඒ දේවල් නෙමෙයි මේ වෙලාවේ අරගලයක් කරා. අරගලයෙන් පසු බිහි වෙලා තිබෙනවා ප්‍රජාන්ත්‍රවාදීව ජනාධිපතිවරේ එවැගේම අග්‍රාමාත්‍යවරේ. ඒ නිසා අපි එයට ඉඩ ලබා දිය යුතු යම් කාලයකට මේ රට වැඩි දියුණු සත්‍යෙන් කොට ගැනීම සඳහා. ඒ නිසා අපි කුහකත්වයෙන් තොරව අපි බඩු මිල වැඩි වෙනකොට වැඩි කරනවා, අඩු වෙනකොට අපි ඒ සහන ලබා දෙනවා. ඒ නිසා අපි සවුන්ද දිනේ ඉඳලා බත් පැකට් එකෙත් ප්ලේන් ටීෙත් අපි මිල අඩු කරන්න තීරණයක ලක් කරලා තියෙනවා. ඒක බේකිරිමියන්ගේ සංගමයත් එක්ක අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම තීරෝද්‍රතිමියන්ගේ සාකච්ඡා කරලා තිනවා. ඒ සියලු සංගම් අපි එකට එකතු වෙලා අපි තීරණය කරනවා සවුන්ද දිනේදී ඒ ලබා දෙන සහනත් එක්ක පාරිභෝගිකය ආරක්ෂා කරගන්න සඳහා ඒ භාණ්ඩ මිල ගණන් අඩු කිරීම සඳහා. මොකද අපි මේක ආණ්ඩුවත් එක්ක ඩීල් දා ගන්නවත් එහෙම නැත්නම් මේ හිරේ විලංගුවේ වැටෙන එකෙන් බේරෙන්නවත් මේ කරනවා නෙමෙයි. මේ උදාහරණයක් මම පෙන්නන්නේ මේ 2015 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වුණෙන් පස්සේ යහපාන ආණ්ඩුව භාණ්ඩවල මිල ගණන් භාණ්ඩ 100ක මිල ගණන් පහ තෙල්ලුවා. ගෑස් එක 1400 ගාණට ගෙනාවා. අපි ඒ වෙලාවේ ආප්පයක් රුපියල් 10ට ප්ලේන්ටියක් රුපියල් 10ට කිරිතේක රුපියල් 25ට දෙන්න කියලා අපි ඒ දාවේ තීරණය කරා. මේ තියෙන ඒ කදිම සාක්ෂියක් මේ ප්‍රධාන පුවත්පත 2015 3/20 ගිය අදපත්‍රයේ මේ හෙඩ්ලයින් එක. අපි එදත් ඒ සහන ලබා දුන්නා. අපි එදත් ඒ සහන ලබා දෙන්න මිල ගණන් වැඩි වෙනකොට මිල ගණන් අපි වැඩි කරනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා එදා අග්‍රාමාත්‍යකම ගන්නකොට ඔක්තෝබර් 16 අපි කෑම්වල මිල ගණන් අඩු කරා. තීරෝදන වෙනන් අඩු කරා. ඒ ජනතාවට පීඩණයට යම් සහනයක් ලබා දෙන්න. මේ වෙලාවේ එක තමයි දැන් සර්වපාක්ෂික රජයක සියලු පක්ෂ කැමැතිව තිබෙන එක පක්ෂයක් හැර. ඉතින් ඒ නිසා අපි දේශපාලන කුහකත්වයක් අපේ නැහැ. අපේ කතාව තිබෙන්නේ පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම, පාරිභෝගිකය ආරක්ෂා කර ගැනීම සහ ආපන ශාලා කර්මාන්තය ආරක්ෂා කර ගැනීම. ඒ නිසා අපි මේ වෙලාවේ ඒ සහනය ලබා දෙන පාරිභෝගිකයට අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා පෞගිය කාලේ කඩා වැටෙන අපේ ආපන ශාලා කර්මාන්තය නගා සිටීම සඳහා රජයේ ඍජු මැදිහත් වීම සහ ඒ සම්බන්ධව අපේ යෝජනා දිරියේදී ජනාධිපතිතුමා බාර දෙන්න අපි සූදානම් වෙනවා. විශේෂයෙන් පාරිභෝගිකය ශක්තිමත් කරන්න ජාතික වැඩපිළිවෙළක් හදන්න ජනාධිපතිවරයා අපි සූදානම් එක ලබා දෙන්න. මේ වෙලාවේ පරිප්පු කිලෝක රුපියල් 450ට බැලලා තියෙන පිටකොටුවේ. ඒතොර දැන් මේ ගම්වල විකුණන රුපියල් 650ට. ඒතොර රුපියල් 130යි බීලුණු කිලෝ එක. හැබැයි නාග ගම්මට්ටමේ බීලුණු කිලෝක රුපියල් 220යි. ඒ නිසා මෙන්න මේ වෙයි මිලකණන් සවුඳ වෙනකොට සෑම ගමකම සෑම නගරයකටම පිටකොටුවේ මිල ප්‍රකාශයටපත් කරන්න ඕන. මිලට ගැනීම හැකියාව හැදෙන්න ඕන. ඒ සඳහා යාන්ත්‍රණ කැදෙන්න ඕන. ඒ නිසා ඉතා කඩිනමින් මේ සහනය ලබා දෙන්න. ඒ සහනය ලබා දෙනවා සමගම අපි සවුඳ දිනේදී අපේ ආහාර පානවල අපේ ආපන ශාලාවලට නොවන පාරිභෝගිකයන් නැවත ගෙන්වා ගැනීමට අපේ කඩාවැටෙන ආපන ශාලා පද්ධතිය නැවත සක්‍රිය කරගන්නට අපි ගෞරවනීය පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා. ඔබට අපි සහන ලබා
ලබාදෙනවා අපේ වැහුණු අපේ කඩා වැටෙනු ආපන ශාලා ටික නැවත ගොඩනගන්නටත් නැවත ආපන ශාලා වල පරිභෝගයෙන් පිරිත්‍රිය තත්ත්වයට පත් කරන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඒ වගේම වර්තමාන රජයට මේ භාණ්ඩ මිල අඩු කිරීමට ගත තීරණයත් එක්ක තමයි අපි මේ සහනෙ ලබා දෙන්න සූදානම් වෙන්නේ. කුහකත්වයෙන් තොරව මේ දේ ලබා දෙන්න ඔයිකුත් කත්ති අර්ථකථන කරાવી ඒ අර්ථකථන අපට අදාළ නැහැ. අපේ තේමාව පරිභෝගය ආරක්ෂා කර ගැනීම සහ අපේ කර්මාන්ත ආරක්ෂා කර ගැනීම. ඒ නිසා අරගලයක් කරා ඒ අරගලය තුල හිටියේ 180 පාරිභෝගිකයෝ කරවලේ හාමතේ පොලිමේ කිරි ටික නැතුව ඒ වගේම ගෑස් ටික නැතුව තෙල් ටික නැතුව අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැතුව බිත්තරයක් මස් මවුල් ටික කන්න බැරි ඒ අය තමයි මේ අරගලයට ආවේ. එහෙම නැතු මේ පෙරටුගාමීවත් ජේවිපිවත් සජබේවත් ඒකේ මේ සමස්ත ජනතාව නෙමෙයි සමස්ත ජනතාව පාඩ පැසි පාරිභෝගිකයව ඇතුළ පීඩාවට පත් වෙන නිසා ඒ නිසා ඒක නොයෙකුත් කට්ටි අර්ථකථනය කරලා ඒක මේ හයිජැක් කරලා ලොක්කෝ වෙලා මෑන් වෙලා ගියාට අද සියල්ල චුත වෙලා අද කවුරුවත් නොහිතන විදියට විරත් දේශපාලන බලය නිර්මාණය දෙනවා. අපි ඒකට සහාය ලබා දෙන්න ඕන යම් කාලයකට ගෙනියන්න. අද විපක්ෂ නායකවරයාත් යම් තැනකට ඇවිල්ලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නායකට එන විදියක් නැහැ. ඉතින් අපි කියන කුහකත්වයේ නැතුව මේවල රට කොට ගන්න අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. අඩුපාඩු තියෙන අපි විවේචනය කරමු. හැබැයි හොඳ දේ තියෙනවා අපි ඒ දේ අගය කරමු කියන එක තමයි මේ වෙලාවේදී අපි පැහැදිලිවස ප්‍රකාශපත් කරන්නේ. මේ වන විට තේ කෝප් එක මිල රුපියල් 40ත් 50ත් අතර සීමාව ගල වෙනවා. අපි ඒක ඉතාමත්ම අඩු මට්ටමකට ගේන මැද මට්ටමකට මොකද ඒක සදාකාලික නොවෙනස් වෙනවා ජීවිතේටවත් ආයි ප්ලේන් ටිමිල වැඩි වෙන්නේ නැති තත්ත්වයටපත් කරනවා මොකද හේතුව ප්ලේන් ටිය තමයි හෝටල් එක තිබෙන ප්‍රධානම අලෙවෙන භාණ්ඩය ප්‍රධානම සේවාව මොකද හෝටලෙත් ආදායම දෙන ප්ලේන් ටිය නිසා ඒක තමයි ඕනෑම පාරිභෝගිකයෙක් ඉතාමත් අඩුවෙන් කුස පුරව ගන්න පුළුවන් පිපාසින වගන බං තේ කෝප්පේ අපි තේ කෝප්පේ මිල රුපියල් 50 40 සීමාව අපි ගේනවා ඉතාමත් අඩු මට්ටමකට ඒ වගේම 10% කින් හෝ 15% කින් හෝ 20% කින් අපි ආහාර වල මිල ගන්න බත් පැකට් එක මිල ගන්න අඩු කරන් තීරණය කරලා තිබෙනවා. එය රජයත් සමග යම් මට්ටමක සාකච්ඡා මට්ටමෙන් ඉඳන් නෙමෙයි රජයට අපි කියන කරුණා කරලා කොළඹ මේ වෙනකොට මිල ගන්න අඩු වෙලා තිබෙන ඒ සාහනය කරුණා කරලා ගමට නගරයට ලබා දෙන්න. මොකද ඒතකොට ගමෙත් නගරෙත් පෙට්ටි කඩෙත් හෝටලෙත් මේ මිල ගන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද ඒක තමයි ලබා දෙන්න පුළුවන් හොඳම වෙලාව පාරිභෝගිකයට. ඒ නිසා අපි කළුකර මාපියාවට අනිවාර්යයෙන්ම තිත තියන්න ඕන. අහිංසක මිනිස්සු සූරා කන එක වලක් කරන්න ඕන. මොකද පාරිභෝගික කළුකර මාපියා තමයි සෑම ආණ්ඩුවක්ම අපහතරපත් කරලා ගෙව ආණ්ඩු දාලා යන තත්පත් උනේ මේ කළුකර මාපියාවට බෙහෙත නඳුන නිසා. ඒ නිසා ඒකට අවශ්‍ය බෙහෙත අපි ගාව තියෙනවා. මම එදත් කිව්වා පාරිභෝගික සභාපතිකම අපිට ලබා දෙන්න අපි ඒ දේ කරන්නම් කියලා. ඒ නිසා අපි ජනාධිපතිව අවධානය යොමු කරන කරුණා කරලා ඔබතුමා කරුණා කරලා පාරිභෝගිකය සුරක්ෂිත කරන වැඩපිළිලක් හදන්න. ඒ වැඩපිළිල තුල අපි දිවි හිමියෙන් එකට සහාය ලබා දෙන්න අපි සූදානම් ඉන්නවා. ඒකම මේ වෙලාවේ මතක් කරන ඔබතුමාට අපි බිස්කට් සමාගම් විසින් ඉතාමත්ම අසාධාරණ ලෙස මේ රටේ අයිස්සක පොඩි දරුවාගේ ඉඳලා වැඩිමහල් දක්වා මේ බිස්කට් මාපියාවෙන් අද බරපතල අගතේ පත් වෙ තිබෙනවා. අද අපි දන්නෝ දියවැඩියා තියෙන රෝගී ඒ සඳහා සීනි රහිත බිස්කට් එකක් සහ මේ තේක පානි කරන ගන්නවා. අද මේ බිස්කට් රුපියල් 180 රුපියල් බිස්කට් එක 560 පත් වෙ තිබෙනවා. මේ රුපියල් 30 තිබිච්ච මාරි පැකට් එක රුපියල් 100 වෙලා තිබෙනවා. නයිස් පැකට් එක රුපියල් 150 වෙලා තිබෙනවා. චොක්ලට් බිස්කට් රුපියල් 600 ගන්න වෙලා තියෙනවා. ඒතර මේ බිස්කට් වලට රත්තරන් කුඩු දානවා බිස්කට් කම්පැනි. මේ ගන්න වැඩි උනේ. පාපි පාම්පිටි කලේ රුපියල් 285. එතකොට මෙයාලා මෙහෙම වැඩි කරේ ඇයි? ඒ නිසා ජනාධිපතිතුමනි වහාම බිස්කට් කම්පැනි කාරෝටි ගෙන්නන්න ගෙන්නලා පොඩියෙන්ගේ හවසට උදේට පාසලට ඒ වගේම රාත්‍රී කාලේ බිස්කට් එකක් කාලා කුසගෙන නිවාගෙන මේ තමන්ට තියෙන රෝග නිසා බිස්කට් එකක් කාලා ඔවුන් රාත්‍රී ගත කරන අය සුසුසාරු දක් ඉන්නවා. මේ බිස්කට් මිල අසීමිත ලෙස වැඩි කරලා අසීමිත ලාභය ලක්කමන ප්‍රධාන සමාගම් දෙක. ඒ නිසා සමාගම් දෙකේ ලොක්කන්ට කියනවා අපි ඔතනට එන්න කලින් බල බිස්කට් කම්පැනි වල වහා මිලන අඩු වෙන්න ඕන. දැන් බිස්කට් ගල්වමින් පවතිනවා. අපි සිමිති ගල් කරා, අපි බිත්තර ගල් කරා, ඊළඟට අපි ගල් කරනවා බිස්කට් කරුණා කළා සියලු අපි හෝටල් වලට දෙන නියෝගයේ තොගා සිල්ල කඩවල දෙන බිස්කට් ගැනීම නවත්තන්න. ටික කාලයකට අපි බිස්කට් නොකයිමු. ඒ වෙනුවෙන් ගෙනියන්න පාන් පිටි කිලෝ එකක් හදාගන්න රොටියක් නැත්නම් හාල් කිලෝ එකක් අරන් ගිහලා ගෙදර ගිහිල්ලා බත්යක් ඔයාර කන්න ලුණුයි බත් වල කන්න බිස්කට් ගැනීම වහම නවත්තන්න ඕන. ජනාධිපතිතුමාට කියනවා රෝහල් වල ඉන්න නේවාසික රෝගී එවන් ගෙවල් වල ඉන්න මේ දරුවෝ මේ සියලු දෙනාගේ අපි අතිරේක ආහාර වෙලා තමයි බිස්කට් එක කියන එක මේ බිස්කට් එක අසීමිත ලෙස වැඩි කරලා මේගොල්ලෝ අසීමිත ලාභ ලබනවා. අනිකුත් භාණ්ඩ අඩු වෙනකොට බිස්කට් අඩු නොවෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා පියාණ කරුණා කළා. රත්තරන් කුඩු ඉහෙලද මාරි බිස්කට් එකට, රත්තරන් කුඩු ඉහෙලද ක්‍රීම් කකරකට, රත්තරන් කුඩු ඉහෙලද චොකලට් බිස්කට් එකට, රත්තරන් කුඩු ඉහෙලද කියලා අපි අහනවා අර ඩයබටික් දියවැඩියාව සදා ගන්න රෝගීන්ගේ ඒ සීන් රැදි බිස්කට් එකට. කරුණා කළා මේ වෙලාවේ පට්ට පජාති වැඩ කරන්න එපා. සියලු දෙනා පස් ගාස්තු අඩු වෙනවා, ආහාරෙම අඩු වෙනවා, තීරෝද ගාස්තු අඩු වෙනවා, බේකරි කෑම අඩු වෙනවා, බිස්කට් මිල අඩු නොවුනොත් ප්‍රධාන කම්පැනි දෙක ළඟට අපි එනවා.
जनाधि සම්පුවත් දසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා